අයිබෝවන් මෙසුදානම පැත්ත ගියත් ඇත්ත කියන්නට හිරු රාත්‍රී 9:30 මම මහේෂ් සේනාරත්න මම උත්පල රත්නායක මුලින්ම සිරස්තල හදිසි ඇදවැටීමකින් රෝහල්ගත කෙරුණු අස්කිරි පාර්ශවයේ මහානායක ගලගම ශ්‍රී අත්තදස්සී නාහිමියන් අපවත් වෙයි නීති විරෝධීව අලි පැටවෙකු ළඟ තබා ගැනීම සිද්ධියට උඩුවේ ධම්මාලෝක හිමියන් රක්ෂිත බන්ධනාගාරයට රාජගිරියේ අනතුරු සම්බන්ධයෙන් ඇමති පාටලී අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලය ඇති බව අධිකරණය කියයි ඇමති රවීට එරෙහිව දෙවන වරටත් විශ්වාස භංගයක් ගෙන ඒමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් වෙයි हदिसे यदवटीमक अदपस्तुवे रोहलगत किरणु अस्गिरी पार्श्वे महानायक अतिपूज्य गलकम श्री अत्तदासी महानाहिमियन अपवत्तुना यदवटीमे नेतु हृदयपात तत्व कुन्वहांसे अपवत्तुमट हेतु भव महानूर रोहल अध्यक्षवर्या पवसनवा अपवत्तुन विट उन्वहांसे पसुवे अनु हतरवन विये विहारस्थान नानकामरेदी सिधु हदिसी अदवटीमकेन पसु अस्गिरी महानायक अतिपूज्य गलगम श्री अत्तदासी हिमियन महानूर महारोहल्ट अतुलत किरुने पसरु पहाट पमन उन्वहांसे एहिदी परीक्षण किहिपयकटद भाजने किरुना महानूर महारोहले अध्यक्ष वैद्य आर्.एम्.एस. रत्नायक महता पवसुए रात्री 9ट पमन උන්වහන්සේ දෙඩි සත්කාර ඒකකී ප්‍රතිකාර ලැබමින් සිටියේදී අපවත් වූ බවයි අපේ අස්කිරි නායක හමුදුර අපවත් වුණ දෙඩි සත්කාර ඒකකී තුලම මේකට මම හිතන ප්‍රධානම හේතුව හට් ඇටැක් එකක් නැසෙ හට් ඇටැක් එකත් වැටලා තිනවා ඊට පස්සේ තමයි රෝහලට රැගෙන ආවේ ඒ රෝහලේදී අවශ්‍ය ප්‍රතිකාර කරන හදවස්සේ ඒක ආකාර චක්‍රයේම හදවත විදියටම සිද්ධ වුණා හට් ඇටැක් එක නිසා තමයි මේ කිර තිබෙන්නේ अतिपूज्य गलगम धम्म सिद्धि श्री धम्मानंद अत्तदस्सा विधान महानायक स्वामी वहांसे जनवरी मस एकोलस्वेनिदा मातले अस्किरी पल्लिसिय पत्तु प्रदेशी उपतलेबुआ एकदास नवसे तीस हाईदी पेवदी दिवीट पत्तुन अत्तदस्सी महानायक हिमियन एकदास नवसे हतलिस दिखेदी उपसंपदावट पत्तुनवा महयंगन रजमहा विहारे विहाराधिपति लेस कटयुतु कल अत्तदस्सी हिमियन सियम महानिकाये अस्किरी पार्श्वये विसी एक्वेनि महानायक हिमियन लेस तेरी पत्तुने දෙදහස් පහළවේ මැයි මස 8 වෙනිදායි දවසේ පුවත පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් මේ මස 17 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අලුත් කඩේ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද නියෝග කළා මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේ නීති විරෝධී ලෙස අලි පැටවකු ළඟ තබා ගැනීමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් උන්වහන්සේ අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී නර්හේම් පිට සිරි ඇලන් මෙතනියාරාමයේ බලපත්‍ර රහිතව රඳවාගෙන සිටි අලි පැටවෙක් සම්බන්ධයෙන් පසුගියදා පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට චෝදනා එල්ල වුණා නීතිපති දෙපාර්තමේන්තුවේ ඒ සම්බන්ධයෙන් අධිකරණයට දැනුම් දුන්නේ බලපත්‍ර නොමැති අලි පැටවෙකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ධම්මාලෝක හිමියන් සැකකරුවෙකු ලෙස සැලකීමට ප්‍රමාණවත් සාක්ෂි පවතින බවයි අදාළ අලි පැටියා සම්බන්ධයෙන් අදහස් දැක්වීමට පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් පෙබරවාරි 17 වෙනිදා ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද කැඳවා තිබුණා මම කලේ මේ පන්සලට මං ආපු දවසේ ඉඳලා බල්ලෝ ගෙනත් දානවා හරක් ගෙනත් දානවා ඒ විදිහටම මේ අලි පැටවත් අලි 20ක් 30ක් ආපු පින්කමකදී ඒ අලි අනිත් අයිතිකාරයෝ ගෙනිච්චට පස්සේ ඉතුරු වෙච්ච හිටපු මෙතන ගෙනත් දාලා හිටපු අලි පැටියා කෙසේ වෙතත් නාරහම්පිට සිරි ඇලන් මෙතනියාරාමයේ පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බලපත්‍ර රහිතව අලි පැටවෙකු ළඟ තබා ගැනීමේ චෝදනා මත උඩුවේ ධම්මාලෝක හිමියන් අද පස්වරුවේ අත්අඩංගුවට ගත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයට ධම්මාලෝක හිමියන් ඉදිරිපත් කෙරුණේ ඉන් අනතුරුවයි එහිදී අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කළේ මේ මස 17 වෙනිදා දක්වා පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි ममितन में यहाँ पालन रजे तमाय मे श्रीलंका पहाड़ वेच रजयान तुली
භික්ෂුන් වහන්සේලා වැඩිම සංඛ්‍යාවක් ඉරගත කරපු එකම රජය මේ කැලේ ඉන්න අලිපැටිය ගෙනල්ලා ඌට හොඳට කන්න බොන්න දීලා ආසප්පයන් කරලා දැනසිල්ලක් අරන් දුන්න උන්වහන්සේගේ විරාදින්නේ ඒකයි අනිත් පැත්ත මම දන්නේ නැහැ මොකක්ද කියන්නේ මේ අතර ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ද අදහස් පළ වුණා විල්පත්තු කැලේ සුද්ධ කරන ඇමතිලට කිසිම නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ අලිපැටියේ පන්සලේ හිටියයි කියලා අද ස්වාමින් වහන්සේලා කුදලගෙන හිරේට දාන්න අරගෙන යනවා මේක මේ මගේ ප්‍රශ්නයක් නෙවෙයි කෑනෝගහ ඉන්න සිඩ්නි මන්ත්‍රීතුමා අයක කතාවක් ස්වාමින් වහන්සේලා ගැන රුදාලන්නේ තුනට අපිට තියෙනවා අපි අහන්නේ විල්පත්තු කැලේට ක්‍රියාත්මක නොවන නීතිය කොහොමද මේ රටේ භික්ෂුන් වහන්සේලාට මෙහෙම ක්‍රියාත්මක කරන්නේ මේ සම්බන්ධයෙන් දැනුයි අපි දැනගත්තේ ඔයාලා බලලා අපි ප්‍රකාශනය කරන්න ගරු මන්ත්‍රීතුමා පසුගිය ආණ්ඩු සමයේ ලබාගත් ණය ගැවීමට සිදුවීම හේතුවෙන් කණිජ තෙල් මිල සූත්‍රයේ සෑදීමර නොහැකි වී ඇති බව කණිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම විරකුඩි මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. අපි බිලියන 365ක් කණිජ තෙල් සංස්ථාව ගෙවන්න තියෙනවා. අපේ මාසික ණය වාරිකයේ පොලිය පමණක් බිලියන 1.2. ඉතින් මේ මොහොතේ මම යෝජනා කරලා තියෙනවා මිල සූත්‍රයක් වාසිය ජනතාවට දෙන්න. මේ මොහොතේ අපි රුපියල් 5කින් රුපියල් 2කින් අඩු කරා කියමු ඉන්ධන. අනිත් පැත්තෙන් බිලියන 365ක් කරගහගෙන ඉන්නේ. ඒතර අපේ වගකීම පෙට්‍රල් ගහන වෙලාවට ඒ ගහන එක්කෙනා පොඩ්ඩක් අන්න මට රුපියල් 2ක් අඩුවෙන් වැදුනා කියලා සතුටු කරවන එකද සමස්ත ආර්ථිකයට බලපාන බිලියන 365 ගෙවා අවසන් කිරීමද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය කරනවා පක්ෂ නායකත්වය සහ පක්ෂය ගන්නා තීන්දුව විවේචනය කිරීම කරන අයට විරුද්ධව විනය පියවර ගන්නවා කියලා හැබැයි ආසන සංවිධායකවරු පත් කිරීමත් එක්කම මහින්ද රාජපක්ෂ මහත්මයා ඔය තීරණය දැඩි ලෙස විවේචනය කරනවා එතකොට අර තීන්දුව විවේචනය වෙලා නේ තුමගේ කාලේ නැති ප්‍රජාතන්ත්‍රවාදයක් එතුමරත් ලැබිලා තියෙනවා කියන ගණනනේ අපි සතුට වෙන්න ඕනේ. ඔව් වෙඩි තියෙන සීමාවේ ආවුණොත් වෙඩි තියනවා. එහෙම තමයි. මහින්ද රාජපක්ෂ මහත්තයා, මහින්දානන්ද අනුත්ගමගේ, රෝහිතාභය ගුණවර්ධනත්, විජේ මුනිසොයිසත් මේක එක ගහේ ලගින පක්ෂියෝ. පියාඹලා ගිහලා රවුමක් ගිහලා කරගිලා ආයේ ඔක වහනවා. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වුව අමාත්‍යවරයා. අපේ ආණ්ඩු කාලේ මාත් කැබිනට් එකේ හිටියා. මාත් වක්කියනෝ කැබිනට් සාමූහික වක්කීම. එතකොට මේ හෙජින් කිව්සුම ගැන සමහර කැබිනට් පේපර් ගැන අපි දන්නේ නැහැ. ඇත්ත කතාව ඒක තමයි. එක පැත්තක හෙජින් කිව්සුම අනිත් පැත්ත විවිධ රටවල් වල ගිහිල්ලා මුදල් ආයෝජනය කරා. ගුවන් යානා ගෙන්න ගත්තා. මේ ශ්‍රී ලංකාව ඇති කරා. ඒක නිකන් මිනි කැබිනට්ස් තිබ්බා. අපි තා පැහැදිලිව කියලා තියෙනවා පෞල් වාදයට ආයේ ඉඩක් නැහැ. ආයේ බැසිල් රාජපක්ෂලත් එක්ක අපේ වැඩ නැහැ, ගමන් නැහැ. මහින්ද රාජපක්ෂ හරි නාමල් රාජපක්ෂ හරි කතාව ඒක වෙනයි. මුදල් අමාත්‍යවරයාට එරෙහිව කඩිනමින් තවත් විශ්වාස භංගයක් ගෙන එන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒකාබද්ධ විපක්ෂ නියෝජිතයින් මේ අදහස් පළ කළා. වැට් බද්දේ අනුපාත දෙකක් නියම කරනවා 8:11 කියලා. අග්‍රාමාත්‍යතුමා ඊයේ ඇවිල්ලා කියනවා නෑ ඒක 15 දක්වා වැඩි කරනවා කියලා. ඊළඟට ජාතිය ගොඩනැගීමේ බද්ද විදුලිය, විදුලි සන්දේශ, sannivedana වැනි අංශවලට තව දුරට පුළුල් කරනවා. මේ නිසා සියලුම ව්‍යාපාරික ආයතන දෙවන්ත අර්බුදයකට මුහුණ දෙනවා. මේ දෙවන්ත ආර්ථික කඩාවැටීම් පිළිබඳ සතියක විවාදයක් අපි ඉල්ලා තිබෙන අතර මුදල් අමාත්‍යවරයාට විරුද්ධව දෙවෙනි විශ්වාස භංග යෝජනාව දැන් අත්සන් කළා. අපි ඒක ඉක්මනින් බාර දෙනවා කතානායකතුමාට. ඊයේ පටවපු මේ අධික බදුබර හේතු කොටගෙන මෝඩයාගේ දිනේ දවස් ඉඳලා මේවා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන බව තමයි රජය කියන්නේ. මේ රටේ ආර්ථිකයේ අවසානයක ආරම්භයේ සනිටුහන් වෙනවා කියන එක ඉතාම පැහැදිලි. එතුමාගේ ප්‍රකාශයට පමණක් ඊයේ දවසේ විතරක් 2%කින් කොටස් වෙළඳ පොළ කඩාගෙන වැටුණා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේ කම්රයා පත්කිරීම සඳහා තමන් කිසිදු අවස්ථාවක සහාය පළ නොකළ බව මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. හිරු ටීවී පත්තරේ විස්තරේ වැඩසටහන සමග එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. ඊයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභා රැස්වීමෙන් අනතුරුව අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. සන්ධානයේ මහලේකම් ධූරය සඳහා අතිගරු ජනාධිපතිතුමා මගේ නම යෝජනා කරා. එස්.වී. සානායක ඇමතිතුමා ඒ ස්ථිර කරා. ඒ වගේම දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා එය සහතික කරමින් ඉදිරියට සම්පූර්ණ සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කළා. දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා කිව්වා අපි අනිකුත් කණ්ඩායම් සමගත් ඒකාබද්ධ වෙලා සන්ධානයේ ශක්තිමත් කරමු කියන යෝජනා ඉදිරිපත් කරා. මේ සම්බන්ධයෙන් හිරු ටීවී පත්තරේ විස්තරේ වැඩසටහනේදී කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පළ කළේ මෙවන් අදහසක්. ඔබ හේදී සුබවාදී තැනක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ පාර්ශවයත් එක්ක හිටපු ආකාරයක් තමයි අපිට දක්නට ලැබුණේ. ලේකම්වරෙක් පත් කර ගැනීමේ කටයුත්ත විවස්ථාව අනුව තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. මේ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මහින්ද අමරවීර මහත්මයාම යෝජනා කරා. ඔබ ඒ
प्रकाश प्रश्न कला दिनेश उत्तर दील मध्य सन्दानी රාජගිරියේදී සිදු වූ රියානතුරු සම්බන්ධයෙන් අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නම් පොලිසියට ඒ සඳහා බලය ඇති බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අද දැනුම් දුන්නා. අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සූරිය මහතා පැවසුවේ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසියට අධිකරණ නියෝගයක් අවශ්‍ය නොවන බවයි. පසුගිය 28 වන දින රාජගිරිය ප්‍රදේශයේදී අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා ගමන්ගත් බව කියන ජීප් රථයක ගැටීමෙන් තරුණයෙකු තුවාල ලැබීමේ සිද්ධියේදී අගතියටපත් පාර්ශවය මෝසමක් මාර්ගයෙන් අධිකරණයට අද කරුණු ඉදිරිපත් කළා. එම නඩුව කොළඹ රථවාහන අධිකරණයේදී විභාගයට ගෙනුණු අතර අගතියටපත් පාර්ශවය වෙනුවෙන් තරුණයන් දෙදෙනෙකු අදාළ අනතුරු දුටු බවට දිවුරුම් ප්‍රකාශ දෙකක් ඉදිරිපත් කරමින් අධිකරණයට කරුණු දැනුම් දුන්නා. එම කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේ අදාළ අනතුරු සම්බන්ධයෙන් අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙසටයි. පාටලී චම්පික ඇමතිවරයාගේ දුරකථන වාර්තා ලබාගෙන ඒ ස්ථානගත වෙලා සිටි කොහෙද කුමන කුමන පුද්ගලයන්ට මේ අනතුරෙන් පසුව කතා කරාද කියලා අදාළ වාර්තා ලබා ගැනීමට නියෝගයක් කරා. අගතිර පාර්ශවයට කිසිදු බලපෑමක් නොකරන ලෙසට නියෝගයක් ඉදිකරා. යම් හේකි යම් බලපෑමක් කර ඇතනම් උසාවියේ නියෝගයකින් තොරව අත්අඩංගුවටගෙන ඉදිරිපත් කිරීම සඳහා පොලිසියට මහේස්ත්‍රාත්තුමා නියෝග කළ ලැබුවා. අනතුරු සම්බන්ධයෙන් අදාළ මාර්ගවල පවතින CCTV කැමරා දර්ශන ලබා ගැනීමට නියෝග කළා. මෙම නඩුව යලි මාර්තු 30 වෙනිදා කැඳවීමට නියමිතයි. මේ අතර මෙම රියානතුර සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු කරන්නේ ඉල්ලා ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් අද ජාතික පොලිස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මේ සිදුවීම සම්බන්ධව දැඩි ලෙස බලපෑම් ඉදිරිපත් වෙනවායි කියන වටා පිටාවකුත් අද නිර්මාණය වෙලා තියෙනවා. පොලිස් කොමිසම සැබවින්ම සුවාදීනද කියන මිනුම් දණ්ඩට යන්නට පුළුවන් මේ සම්බන්ධව ගන්න ඕන තීරණ. මේ අතර අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදීද මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. රණවක ඇමතුමන් වෙනුවෙන් දිලුම් තුසිත කුමාර නැමැති රියදුරා මමයි වාහනේ එළෙව්වේ කියලා බාර වුණා. මෙම රියදුරා ලංකාවේ විදුලි බල මණ්ඩලයේ සේවකේ. වාහනේ කංජ තෙල් අමාත්‍යංශේ වාහනේ බාරේ තියෙන්නේ මෙගා පොලිස් ඇමතිවරයා ගා. ඕක එච්චර ලොකු දෙයක් නෙමෙයි. එහෙම වරදක් කළා තියෙනවා නම් ඒකට නීති අනුකූලව කටයුතු වෙයි. ඒක වෙන්න ඕනේ. ඒක ප්‍රශ්නයක් නැහැ. ගම්මන්පිල මහත්තයා මේ තුරු නැගේ නේද යුද්ධ කාලේ සිටියම් ගෙනා වගේ සිටියමක් ගෙනෙල්ලා. පෙන්න පෙන්න කතා කරන්නේ සැබෑ දේශපාලන පරිගැණීමක් මේ වගේ ලද බොළඳ මිනිස්සුන්ට මේ කොළඹ දිස්ත්‍රික්කේ ජනතාව ඡන්ද දුන්න කියන එක අපි කනගාටු වෙන්න ඕනේ. මොටර් ට්‍රැෆික් ඩිපාර්ට්මන්ට් එකේ ප්‍රධානිය කරන්න හොඳයි. ගම්මන්පිල මහත්තයා. වරඳි සිටින්නේ හිරු ප්‍රවෘත්ති සමගින්. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරීම සඳහා වූ යෝජනාව සංශෝධන සහිතව චන්දු විමසීමකින් තොරව අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. මේ අතර වාචික පැනකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ පසුගිය මානුෂ්‍ය මෙහෙයුමේදී උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් සොයාගෙන රත්න සම්බන්ධ තිබෙන වාර්තා පරස්පර බවයි. ඒ පිළිබඳ තොරතුරු ඇතුළත් මැතිසබේ විශේෂාංගය දැන්.
හමුදා වාර්තා අනුව කිලෝග්‍රෑම් 150කට ආසන්න රන් භාණ්ඩ හමුදා භාරයට ගෙන තිබෙනවා. මේ භාණ්ඩ වලින් කිලෝග්‍රෑම් 32කට ආසන්න ප්‍රමාණයක් මහ බැංකුව වෙත බාර දී තිබෙනවා. ශ්‍රී ලංකා යුද්ධ හමුදා පවසන පරිදි ඉතිරි රන් භාණ්ඩ වලින් බර ගණනය නොකළ බහුලුම් 2313ක් 2014 වසරේ අවස්ථා දෙකකදී අයිතිකරුවන් වෙත බාර දී තිබෙනවා. අපැහැදිලි තැන් ගණනාවක් මේ ගණදෙනු සම්බන්ධයෙන් තියෙනවා. අපැහැදිලි තැන් සොයා ගැනීම මේ පාර්ලිමේන්තුවේ සතු වගකීමක් යයි මම යෝජනා කරනවා. මෙතන ඉන්නවා හමුදාවේ එදා අනදුන්න සරත් ෆොන්සේකා මහත්මයා. එදා ජනාධිපති ආරක්ෂක ඇමති මහින්ද රාජපක්ෂ. මේක ඇතුළෙන්ම මේක හොයා ගන්න පුළුවන්. අපේ රටේ ප්‍රසිද්ධ කියමනක් මට මෙහිදී සිහිපත් කරනවා. අනුන්ගේ රත්තරන් අපි අරන් මක් කරන්. ඒ නිසා මේ රත්තරන් වල සැබෑ අයිතිකරුවන්. ඉතින් හරිද මොකද ඔය ඔය ඔච්චර බය වෙන්නේ? ඔයා ගැන කිව්වේ නෑනේ. ඔබතුමාලා ගැන කිව්වේ නෑ. ඔබතුමා ගියාද ඒක අරගන්න? දැන්ට අයිතිකරුවන් හඳුනාගත්ත නොහැකි රත්තරන් භාණ්ඩ කිලෝග්‍රෑම් 80කට ආසන්න ප්‍රමාණයක් යුද්ධ හමුදා භාරයේ සුරක්ෂිතව තියෙනවා. හමුදා භාරයේ 80යි ලබා දෙන ලද ප්‍රමාණය 30යි නම් 110යි. හැබැයි ඔබතුමා එක වෙලාවක් කියනවා රත්තරන් කිලෝග්‍රෑම් 150 තිබුණව වාර්තා කරලා තිබෙනවා. ඉතුරු රත්තරන් කිලෝග්‍රෑම් 40ට මොකද්ද උනේ? අපිත් කැමති මොනාද උනේ කියලා හොයාගන්න. ඒවා කරු කතානායකතුමනි, මේ ප්‍රදේශයේ ජනතාවගේ රත්තරන් උතුරේ රත්තරන් නිදි හම්බුනේ නැහනේ. එම ජනතාවට එම රත්තරන් නැවත ලබා දීමට කටයුතු කළ යුතු තිබෙනවා. මම මේ කාර්යය ගැන හොයලා බලලා උතුරේ මන්ත්‍රීමය කතා කරලා ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය මොකද්ද කියලා අපිට කිව්වහම මේ සභාවට වාර්තා කරන්න. ඒක මන්ත්‍රීවරයෙක් විපක්ෂ පෙළේ ඉඳගෙන කිව්වා අපි ප්‍රකාශ කරනවා කියලා මේ ව්‍යවස්ථාවෙන් රටේ ප්‍රශ්න විසඳෙයි කියලා. අපි එහෙම කියන්නේ නැහැ. රටේ විටින් විට ප්‍රශ්න ඇති වෙනවා. අපි බලන්නේ දැන් තියෙන ප්‍රශ්න විසඳන්නට හොඳ පදනමක් ඇති කරගන්න. විපක්ෂයට බොහෝ දෙනෙකුත් මේ මූලධර්ම වලට එකඟ වුණා. 20 වෙනි සංශෝධනය ගැන 50%කට වඩා එකඟත්වයක් අපි අතර තියෙනවා. ප්‍රධාන පක්ෂ දෙක අතර එකඟත්වයකට ආවත් ඒක මදි. කුඩා පක්ෂ තියෙනවා. අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ ඡන්ද ක්‍රමයේ වෙනසක් සිද්ධ වෙනවද? එසේ නැත්නම් 20 වෙනි සංශෝධනයේ ලෙස ඡන්ද ක්‍රමයේ වෙනම සංශෝධනයක් ලෙස ගේන්න බලාපොරොත්තු වෙනවා. මෙතනින් යෝජනා කරන්නේ ඇත්ත වශයෙන්ම අලුත් ආණ්ඩු ක්‍රමයට එන කෙටුම්පත්. අපි එකඟ වෙන්න පුළුවන් ඒක. ඒ කෙටුම්පත් ඇතුළට තමයි ඒක. අපි ඉස්සෙල්ලා ඒකනේ එකඟ වෙමු. පළාත් සභා හා මධ්‍යම ආණ්ඩු අතර තියෙන සම්බන්ධකම. සම්පූර්ණ නීති බලය අන්තිමට තියෙන්නේ පාර්ලිමේන්තුවේ. ඒක වෙනස් කරන්න උවමනා නැහැ. මම හිතන්නේ සමහර බලතල අපිට ව්‍යවස්ථාවේ ඒකීයභාවය වෙනස් කරන්න නැතුව තව බලතල ගැන අපිට සාකච්ඡා කරන්න පුළුවන්. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති යට තියෙන මේ ආණ්ඩුවට මේ වැඩ කටයුත්ත කරන්න බැරි නම් කාටවත් මේක කරන්න බැරි වෙනවා. මේ අවස්ථාව අපිට සුබ ලකුණක්. මේක සම්මත කරගන්න දවසේ අපේ ලක්ෂ්මන් සිරිනැත්ත මන්ත්‍රීමාටත් සුබ ප්‍රාර්ථනා කරමින් මේ සභාවට අනුමැතිය දෙන ලෙස මම ඉල්ලා සිටිනවා. මේ යෝජනාවට සභාව එකඟද? ආයි. යෝජනාව සම්මතයි. 30 ආරාම වීරවිල ප්‍රදේශයේ අද සංවිධානය කර තිබූ ගොවී විරෝධතාවක් අතරතුර ගොවීන් දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මේ අතර පොහොර සහනාධාරය පෙර පරිදි ලබා දෙන ලෙසත් වී සඳහා සහතික මිලක් ලබා දෙන ලෙසත් ඉල්ලමින් අදත් ගොවී විරෝධතා පැවැත්ුණා. වීරවිල පැවැත්වුණු විරෝධතාව සංවිධානය කළේ තිස්සමහරාම කිරිදියෝය ඒකාබද්ධ ගොවි සමිති සංගමය හා සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ එක්වයි. ගොවීන් පාගමනින් පැමිණ වීරවිල මංසන්ධියේදී උද්ඝෝෂණයේ නිරත වූ අතර ඒ හේතුවෙන් බැල්ලපාය හම්බන්තොට හා හම්බන්තොට කතරගම මාර්ගයන්හි ගමනාගමන කටයුතු වලටද බාධා ලැබුණා. අපිට සාහන දෙනවා මේ ආණ්ඩු වත් කරගත්තේ. දැන් මේ අපිට මේ ආණ්ඩු දෙන සාහන තමයි මේ රුපියල් 50ට TV සඳහා සහතික මිලක් දෙනවයි කියන නිසා අපි ඡන්දය දුන්නා. මේ ප්‍රතිපත්තිය වහාම ක්‍රියාත්මක කරන්න නැත්නම් කන්න වෙන්නේ අපිට පිදුරු. කෙසේ වෙතත් මෙම උද්ඝෝෂණය සංවිධාන කළ ගොවි සංවිධානයන්හි සමාජිකයන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව අදහස් දැක්වීමත් සමග උද්ඝෝෂණයේදී සිටි තවත් පිරිසක් ඊට විරෝධය පළ කළා. අපි පහුගිය කාලේ ගොවි අරගලා දියත් කරන වෙලාවල් වල එක එක්කත් ඒ ගොවි ජනතාව වෙනුවෙන් හොයා ගන්න දරුණු යුගයක අත එළියට බහලා නිකන් දඟවන්න හදනවා. මේ උද්ඝෝෂණය අවසන් කරන්න අපිට අවස්ථාව දෙන්න. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අපි එදා දිනාගත්ත පොහොර සහනාධාරය කැපුවා. ද
දිබුලාගල කලුකලේ නගරයේදීද ගොවි විරෝධතාවක් පැවැතුණා. මෙම උද්ඝෝෂණය හේතුවෙන් මහියංගනේ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවූ අතර පොලිසිය ගොවීන් මාර්ගයෙන් ඉවත් කිරීමට උත්සාහ කළත් ඒ සාර්ථක වූයේ නැහැ. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ගොවි නියාමකින් පසුගිය රජයේ සමයේ පොහොර බෙදා හැරීමේදී වංචා කළ බවට සිදු කළ ප්‍රකාශයට එරෙහිව ගොවි නියාමකින් අද කුරුණෑගලදී උද්ඝෝෂණයක් නිරතුණා. මේ සංවිධානය කළේ ශ්‍රී ලංකා කෘෂිකර්ම පරීක්ෂණ හා නිෂ්පාදන සහකාර සංගමයයි. කියන වචනේ අයින් කරගනින් අයින් කරගත්තේ නැත්නම් හොරා කවුද කියන එක අපි පෙන්නනවා. වත්මන් වැඩපිළිවෙල යටතේ ගොවීන්ටද ඉංග්‍රීසි පුහුණුවක් ලබා දී තත්ත්වයක් මතුව ඇති බව රාවණාපලයේ සංවිධානය පවසනවා. එහි මහලේකම් පූජ්‍ය තේකන්දේ සද්ධාතිස්ස හිමියන් මේ බව පැවසුවේ අද කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. ගොවියෝ ඉන්ටර්නෙට් එක හරහා ලියාපදිංචි වෙන්න ඕන. එතකොට ගොවියන්ට දෙන අයදුම් පත්‍රයේ තියෙන ඉංග්‍රීසි ගොවියන්ට වෙනම මාස 6ක ඉංග්‍රීසි කතා කිරීමේ සහ ලිවීමේ පුහුණුවක් දෙන්න ඕන ඉස්සෙල්. එතකන් හාල් පිට රටින් ගේන්න ඕන. මේක තමයි මොඩ් ගොවියා. ගෙනීම ගහලා එතකොට ටී-ෂර්ට් එක ඇඳලා බොහොම ලස්සනට ආවනම් හොඳයි කියලා හිතනවා. චුයින්කම් මේකුත් කාලා. අපි පැහැදිලිව රජයට කියනවා සහතික මිලට වීටික ගන්න තත්ත්වෙට මේ ගොවියා පත් කරන්නට ඕන. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පොදු අපේක්ෂකයෙක් හැටියට ආවා. එතුමා පොදු වෙන්න එපැයි. එතුමා රටේ විධායක ජනාධිපති. श्री लंका निधा पक्ष श्री लंका निधा पक्षे नियोजने मैत्रीपाल जनाधिपत सहायता उत्साह श्रीलंका राजपक्ष මොන ලැජ්ජරති වැඩක්ද ඒක දීපංග UMP කාර්යන්ට ආණ්ඩුව කරගෙන යන්නේ දැන් මේ මේක මහා අච්චාරුවක් නේ සේතුව ලියනිගමුල්ල ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් තුල අදාළිය මැති වූ ගැටුමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත් වුණා පොලිසිය පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් එක්සකකරුවෙකු අත්අඩංගුවටගත් බවයි සීදුව ලියනගේමුල්ල ප්‍රදේශයේ පිහිටි අදාළ සමාජ ශාලාවේදී දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇත්තේ අදාළියම දෙකට පමණ පොලිසිය පවසන්නේ මාරවුල අතරතුර මියගිය පුජ්‍යලයාට කිසියම් පුජ්‍යලෙකු මුගුරකින් පහර දී ඇති බවයි. ඉන් තුවාල ලැබූ පුජ්‍යලයා සීදුව රෝහලට තුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා. කෙසේ වෙතත් අසාධ්‍ය තත්ත්වයෙන් පසු තරුණයා එහිදී මිය ගියා. ජීවිතක්ෂයට පත් වූ 22 වැනි ගයන් දර්ශන ත්‍රිරෝද රථ රියදුර කලෙස සේවය කර ඇති අතර ඔහු සීදුව ලියනගේ මුල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. අද පස්තරුවේ රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා පැමිණ සිද්ධිය සිදු වූ ස්ථානය නිරීක්ෂණය කරනු ලැබුවා. මේ අතර අදාළ ගැටුම ඇතිවීමට පෙර රාත්‍රියේ සමාජ ශාලාව ඉදිරිපිට වූ සිදුවීමක CCTV දර්ශන අපවෙත ලැබී තිබෙනවා. අයියේ යාළුවත් එක්ක පිටේ ගිහිල්ලා එතන ඉන්නේ කෙනෙක් අයර ගහලා තියෙනවා සීනත වැටලා තියෙනවා ඊට පස්සේ එතන ඊටපේ කේස් විද්‍යාලය අරන් ගිහිල්ලා තියෙනවා අරන් යද්දි නැතිලා තියෙනවා අයියව මම CCTV කැමරා වලට දැක්කා ගහනවා දැක්කේ බුද්ධික කියලා කෙනෙක් නීතු විරෝධී මේක ම අපි නම් කියන්නේ අයින් කරන්න කියලා ඊට ඉස්සෙල්ලත් ගෑල් ළමෙක් මරලා පඩිපෙලෙන් වැටුණා කියලා කියන්නේ ඒකට යට ගහලා එහෙම මොනා වුණාද කියන දන්නේ අම්මට තාත්තට තාමන්ගේ දුව එක්ක පාර යන බෙරි තත්ත්වයක් ඇතිලා තියෙනවා අද මේ ප්‍රදේශයේ ප්‍රදේශයේ ජනතාවට ලොකු සැකයක් තියෙනවා පොලිසිය මේක සාධාරණව ඉෂ්ට කරයිද කියලා කඩපුල තියෙන මාත් දැක්ක මේ මාතර දික්වැල නගරයේ ඇති ප්‍රසිද්ධ සිනමා ශාලාවක් සාමාන්‍ය සිනමා ශාලාවල චිත්‍රපට නැරඹීම සඳහා ස්ථාපිත කර ඇති කුටි පහසුකම් මෙහිද පවතිනවා. හිරු CIA වෙත රහසිගත තොරතුරක් ලැබුණේ සිනමා ශාලා කළමනාකාරීත්වය එම කුටි උදෑසන 7:30 සිට
තාවකාලික ලැබුම්ගල් ලෙස උපකාරක 5000 පමණ දරුදරියන්ට ලබා දී මුදල් උපයන අභවයි. එමෙන්ම ඇතැම් වැඩිහිටි පිරිමින් පාසල් සිසුවියන්ද මෙම ස්ථානයට කැඳවාගෙන ඉන්න බව සියයේ වෙත තොරතුරු ලබා දුන් පුද්ගලයා පවසා සිටියා. එමේ කුටියක් සඳහා සිනමා ශාලාවේ භාරකරු අය කරන මුදල රුපියල් 350ක්. සාමාන්‍යයෙන් සිනමා ශාලාවකට ඇතුළු වීමේදී ප්‍රවේශ පත්‍රයක් නිකුත් කර මුදල් ලබා ගැනීම සිදුවද මෙහි එවැන්නක් සිදුවන්නේ නැහැ. ටිකට් සල්ලි ගත්තා. ඕගලන් කීයකද? ප්‍රවේශ පත්‍ර ලබා නොදී තාවකාලික කුටි විකිණීම පිළිබඳව මෙහි භාරකරුගෙන් අප විමසා සිටියා. ඉතින් අපෙන් සල්ලි ගත්තානේ ටිකට් නොදී. ඔව් 10 වෙනකන් අපිට කඩන්න බැරි යුටි. එන කට්ටිය අතුරු. මේ අපල්ලෙන්ද අපි අර. දැන් අර මේ ඇල පොඩි අර මේ ඔයන වැල්ලේ ඉන්න හින්දා. හා කට්ටිය ඉතින් කණින් එනවා. ඔයාම කියන්නේ මේකට දවසකට ස්කෝල් ළමයි කී දෙනෙක් එනවද කියලා? ඔව් අද වන්දිය ළමයි. පන්ති යන ළමයි ක්ලාස් කට් කරලා මේක ෆිල්ම් හෝල් එකක් විදියට නෙමෙයි දුන්න රූම්ස් විදියට. පිළිගන්නවනේ? ඔව් පිළිගන්නවද? අපිට වැඩට යන මිනිස්සු ඉන්නවා. ස්කෝල යන ළමයි වනේ මෙතනට අරන් එන්නේ. හරි. රූම්ස් විදියට පාවිච්චි කරන්නේ. ළමයෙක්ට මොකක් හරි අපරාධයක් වුණොත් මොකක්ද දෙන උත්තරේ? අපගේ ප්‍රශ්න කිරීම හමුවේ නිරුත්තර වූ සිනමා ශාලාවේ භාරකරු මේ පිළිබඳව තවත් තොරතුරු රසක් හෙළි කළා. එම තොරතුරු හෙට CIA හරහා ගෙනීමට අප සූදානම්. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රට වටා හිරෝ. රට වටා හිරෝ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් ලබා ගැනීමේ කමිටුව අද විපක්ෂ නායක ආර් සම්පන්දන් මහතාගෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා අදහස් විමසනු ලැබුවේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී. තෙල් ගෑස් සහ ගුවන් සේවා සම්බන්ධ ආයෝජන පිළිබඳ වූ විශේෂ සාකච්ඡාවක් බහරේන රාජකීය කුමරු ෂේක් සල්මාන් බින් ඛලිෆා අල් ඛලිෆා සහ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අතර අද පසරුවේ මුදල් අමාත්‍යංශයේදී පැවැත්වුණා. මෙහිදී ශ්‍රී ලංකාව තුල ආයෝජන සිදු කිරීමට ඇති හැකියාව ඇතුළු ශේෂ්ත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් අවධානය යොමු වුණා. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් වීමට නියමිත වෙළඳ ගිවිසුමට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ අද පසරුවේ කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී අත්පත්‍රිකා බෙදා හැරීමේ ව්‍යාපාරයක නිරත වුණා. HIV බියක් හේතුවෙන් කුලියාපිටිය සම්බෝධි ප්‍රාථමික විද්‍යාලයට ඇතුළත් කර ගැනීම ප්‍රතික්ෂේප කරනු දරුවා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළත් කර ගැනීම සඳහා වන එකඟතාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජකාරිය වසම් මහතා සහ ත්‍රිත්ව විද්‍යාලයේ විදුහල්පතිවරයා අද අත්සන් තැබුවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජ සිංහම් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගෙන සිටින නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ශිවනීෂතුරේ චන්ද්‍රකාන්ත නෙවත් පිල්ලයන් මේ මාසේ 23 වෙනිදා දක්වා අද යළි රක්ෂිත වන්දනාගාරගත කිරීමට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. තැන්පත් කරුවන්ගේ මුදල් නොගෙවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන සිටින සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපතිවරයාගේ බිරිඳවන සිසිලි කොතලාවල ලබන මාස 23 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත වන්දනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. රටවටා හිරෝ. එළබෙන සතියන්තයේදී පාසල් මහා ක්‍රිකට් තරඟ පිටිය අතිශයින් කාර්යබහුල වෙනවා. ඒ පිළිබඳ තොරතුරු සමකින් බිග් මැච් විශේෂාංකය දැන්. මොරටුව වේල්ස් කුමරු විද්‍යාලය හා මොරටුව ශාන්ත සෙබස්සියන් විද්‍යාලය අතර රන් සටන මහා ක්‍රිකට් තරගයේ මෙවර පැවැත්වෙන්නේ 66 වන වරටයි. වයස අවුරුදු 19 පහළ ජාතික කණ්ඩායමද නියෝජනය කළ අවිෂ්කර් ප්‍රනාන්දු සහ තිරාන් නිමේෂ් පිළිවෙලින් ශාන්ත සෙබස්තියන් සහ වේල්ස් කුමර් කණ්ඩායම්වල නායකත්වය දරනවා. මම වයස අවුරුදු 19 පහළ ලෝක උසාවියට සහභාගී වුණා. මාත් මෙවර ලෝක උසාවියේ කණ්ඩායමට සහභාගී වුණා. අපේ බිග් මැච් එකට හොඳ සූදානමක අපේ කණ්ඩායම ඉන්නවා. අපි හොඳ සූදානමක් තියෙනවා මෙවර අපේ බිග් මැච් එකට. ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට හොඳ තරගයක් දීමට අපේ කණ්ඩායම සූදානම්ව සිටින්න. රන්සටන මහා ක්‍රිකට් තරගයේ අනිද්දා මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙන්නීමිතයි. ලොව පැරණිතම මහා ක්‍රිකට් තරගයක් වන රාජකීය ශාන්ත තෝමස් නිල් මහා සටන මෙවර එහි 137 වන දිගහැරුම් සටනට වන් කරනවා. ගීෂාත් පණ්ඩිතරත්න රාජකීය කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අතර ශාන්ත තෝමස් කණ්ඩායමේ නායකත්වය දරන්නේ සජිත ජතිලකයි. අපි මේ පාර කොමාරි සේනානායක ශීල්ඩ් එක ආයෙත් ගේනවා. මට විශ්වාසයක් තියෙනවා මගේ කණ්ඩායම හොඳට ඒ දවස් තුනේ කරයි කියලා. මටත් විශ්වාසයක් තියෙනවා අපේ කණ්ඩායම අපේ කණ්ඩායමේ දක්ෂතාවය අනුව හොඳ තරඟාවලියක් දීලා තරඟේ ජයග්‍රහණය කරන්න අපේ ශක්තිය දී කියලා මම විශ්වාස කරනවා.
137 වන නිල් මහා සරණ හෙට සිට දින 3ක් කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීම නියමිතයි. ලෝකසාන පන්දර 20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයට අදාළව ඒකාණ්ඩයේ තරග අද ආරම්භ වුණා. ආසන කුසලාන අනුශූරින්ව බංග්ලාදේශ කණ්ඩායම මේ තරගයේ ජයගත්තේ නෙදර්ලන්තය ලකුණු 8කින් පරාජය කරමින්. ධර්මශාලාහි පැවති මේ තරගයේ කාසිය වාසී දිනකත් නෙදර්ලන්ත නායකයා පන්දු යැවීම තෝරාගත්තා. බංග්ලාදේශයේ නියමිත පන්දු අර 20 තුල කඩලු 7ක් දෙවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 153ක්. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ තමින් මික්වල් 4 පහර 6ක් සහ 6 පහර 3ක් සමග නදෙවි ලකුණු 83ක් ලබා ගත්තා. ඔහු ඒ සඳහා වැය කළේ පන්දු 57ක් පමණයි. පන්දු යැවීමේදී ටිම් වැඩනගක්ටන් කඩලු 3ක් බිඳ හෙළුවා. පිළිතුරු ලෙස නෙදර්ලන්ත කණ්ඩායමට නියමිත පන්දු අර 20 තුල කඩලු 7ක් දෙවි රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 145ක් පමණයි. ස්ටීවන් මයිබර්ග් සහ පීටර් බොරන් ලකුණු 29 බැගින් ලබා ගත්තා. අල් අමින් හුසේන් ලකුණු 24කට කඩලු 2ක් තබා ගැනීමදී ෂකිබ් අල් හසන්ද කඩලු 2ක් බිඳ හෙළුවා. තරගයේ වීරයා ලෙසින් සමාන දිනාගත්තේ තමිම් මික්බල්. මේ සෝදානම හිරු රාත්‍රී 9:30න් සමුගෙන යන්නට. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ හෙට රාත්‍රී 7ට. සුබ රාත්‍රියක්.